මේක මේ මේ පැහැදිලිවම මේ මිනිස්සු වෙනුවෙන්ම කටයුතු කරලා දෙනවා. අවුරුදු 13ක් මම මේ ශේත්‍රයේ පොල් ගෑවේ නෑනේ. මේ ශේත්‍රයේ මං හරියට කරපු නිසානේ මේ දේවල් මට ලැබිලා තියෙන්නේ. 400ක් පරණ අදුණකින් බලලා තමයි මං 800ක් කරන්න කිව්වත් බලනවා මම මේක. කරන්න පුළුවන්ද බැරි දෙයක්ද? බැරි දෙයක් තියෙනවා නම් බෑ මාත්‍ය මට මේක කරන්න. සමහර කනාගෙන දේවාල ගානේ ගිහිල්ලා අනාගෙන ගුලි කරලා තියෙන දේවල් තියන හිර කරගෙන අතන පඳුරු ගැට ගහලා අර දේවාලේ පඳුරු ගැට ගහලා අන් ඒ වගේ හිර වුණාම අපිට මෙතන ලෑ ගන්න අමාරු වෙනවා. එතකොට මං ඒ වගේ දේවල් බාර ගන්නෑ. බලලා තමයි මම වැඩක් බාරගන්නේ. දින මගේ 21 මාස 3ක් එහෙම නැහැ. දින 7යි 3යි. මේ වගේ වතුරු වීදුරුව පිරිසිදු වතුරු වීදුව පුරව ගන්න. තේරුණාද? ඒකල්ල ඒ බුදු පහන ගාවින්ම මේ විදුර තියන්න. ඔව්. මේ විදුර තියලා මේ දෙහිගිඩිය මේක ඇතුළට දාන්න. තේරුණාද? ඒ දාපුවාම මේ දෙහිගිඩිය යට යනවා. gedara assaya katawa තියනවන යට යනවා. කියන්නේ දැන් මිනිස්සෙක් මෙතනට එනවා නම් ඒ මිනිස්සයා එන්නේ ඇයි? මොකක්ද ප්‍රශ්නේ? මේ දේවල් ඔබතුමාට පෙර ඉඳන්ම කියන්න පුළුවන්? පුළුවා. මේ දේවල් වලට ඇතුල් වෙනකොටම කියන්න පුළුවන් ඔයා මේ අහවල් වැඩේට තමයි ඇවිල්ලා ඉන්නේ. එහෙම කරන්න පුළුවන් මම 100 අරගත්තොත්. ඒ වෙලාවට 100 අරගත්තොත් මට එනකොටම 100 අරගෙන ඉද්දි මට මෙයා ඉන්නේ මේ ප්‍රශ්නේ කියලා කතා කරලා ගන්න පුළුවන්. ඊට කලින් එහෙම කියලා තියෙනවා සාර්ථක. ඔව් කියලා තියෙනවා. නීති කොළ යන්ත්‍රය කියන්නේ ඒකේ මහත්වය කිලි නැහැ. කිලි හරණය කරලා තමයි යන්ත්‍රය කාට දාන්නේ. ඒක තමන්ගේ දියුණුවට තමන් කරන රැකියාව. ඒක ඔබතුමා යන්ත්‍රය පළඳින්න කලින් කිලි හරණයක් කරනවා. ඔව් මං කිලි හරණය කරලා තමයි ඔය රටවලට පාවමගේ මේ ගොඩාක් දෙනෙක් පිරිසක් ගෙන්න ගන්නවා. ඔය ලොකු රටවල් කට්ටියම ගෙන්න ගන්නවා. එයාලට මේ මං යවනවා මෙහි. මේ කිලි හරණය කරලා සියල්ලක්ම කරලා තමයි මෙහි යවන්නේ. නැත්නම් මුහුදෙන් එතර යවුවොත් කියන අපිට මස් කණ්ඩේ පයි කොටහන්නේ නැහැ නේ. එයාලක් කැවෙනවනේ අතපත ගන්නවනේ. එයාලට මේ දේවල් හරියන විදිහට තමයි මං සකස් කරන්නේ. अनिवार्य गमन सार्थक හිතවතුනේ සුබ දවසක්. හැමදෙනාම බොහොම ගෞරවයෙන් පිළිගන්නවා අද දවසේදීත් අපේ කතා බහට. ඉතින් විශ්වකර්ම අපි අද දවසේ ඇවිල්ලා ඉන්නේ මහනුවර ප්‍රදේශයට. අපි මහනුවරට ඇවිල්ලා අද විශේෂ කතා බහක් ගොඩනගන්නට සූදානම් වෙමින් ඉන්නවා. ඉතින් අද වැඩසටහන ඇතුළ අපි මොනවද කතා බහ කරන්නේ, මේ ඔබට කියන්න උත්සාහ කරන්නේ මොනවද කියන දේ පිළිබඳව සාවධානව අහගෙන ඉන්න, ඇහුම්කන් දෙන්න, ඇහුම්කන් දීලා මේ කතා කරන දේවල් පිළිබඳව ඔබත් යමක් හිතලා ඔබේ අදහසුත් අපට කියන්න. ඒක ගොඩක් වටිනවා. ඒ කාරණේ මතක් කරන ගමන් ඉතින් අපි මහනුවරට අද ආපු හේතුව තමයි අපේ නිශාන්ත සාමිතුමන්න මුණ ගැහෙන්න. සාමිතුමා ඉන්නවා අපිත් එක්ක කතා බහ කරන්න බලාගෙන. සාමිතුමා බොහොම ගෞරවයෙන් ආයුබෝවන් කියලා පිළිගන්නවා. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි ඔබතුමාට. ඉතින් මේ අපි
කාලයකට පස්සේ තමයි ඔබතුමා මුණ ගැහෙන්නේ මීට පෙර අවස්ථා කිහිපයකදීත් අපි ආවිල ඔබතුමාත් එක්ක මේ গুপ্ত ශාස්ත්‍රයේ සම්බන්ධයෙන් ඔබතුමාගේ වැඩ කටයුතු සම්බන්ධයෙන් සහ මේ අපි මේ ඇවිල්ලා ඉන්න ස්ථානය පිළිබඳව යම් යම් කාරණා කතා බහ කරලා තියෙනවා. ඉතින් මම මුලටම කියන්න ඕනේ මේ ඔබතුමා වැඩ කටයුතු කරන දෙවලට අපි ඇවිල්ලා ඉන්නේ. මේ තමයි මහනුවර මහා හුලවාලි දේවාලය. ඉතින් එතුමා කාලාන්තරයක් තිස්සේ වැඩ කටයුතු කරගෙන යන දෙවොල මේ හැබැයි මේ විශේෂයෙන්ම මතක් කරන්න ඕන දේ සහ ඔබට යම් මතකයක් තියෙනවා නම් අපේ මේ මීට කලින් අපි නිශාන්ත සාමිතුමා එක්ක කරපු වැඩසටහන් ඔබට මතකයක් තිබෙනවා නම් මේ ටිකක් ඉන්න ස්ථානයේ පොඩි වෙනසක් ඔබටත් දැනේවි අපිටත් ආපු හැටියෙම තේරුණා මේ වටපිටාව වෙනස් වෙලා සාමාන්‍යයෙන් අපිට දුටු පමණින් අපේ S2 පිනවන විදිහේ වෙනස්කම් බොහොමයක් සිද්ධ වෙලා තියෙනවා සාමිතුමා මොකක්ද මේ වෙනස මේ දෙවල් භූමියේ ලොකු වෙනසක් සිද්ධ වෙලා තියෙනවා ඔව් මහත්තයා දැන් ලොකු වෙනසක් වෙලා තියෙනවා ඒ කියන්නේ අපි වැඩක් කරපුවාම ඒක හරියට මිනිහෙකුට කරලා දුන්නාන් පස්සේ එයාලා ඉතුරු දේවල් ලස්සන කරන්න එයාලා දන්නවා ඉතින් ඒකේ ප්‍රතිඵලය තමයි අද මේ දේවාලේ මෙච්චර මේ වෙනසක් වුණේ අපි වැඩක් හරියට කරපු නිසා ලොකු විශාල මුදලක් වීදම් කරලා අද මේ දේවාලේ හදලා තිනා ෆිල්ම් ලොකු සංඛ්‍යාවක් හදලා ඇතුළ හැම දෙයක්ම සම්පූර්ණ මිනිස්සුන්ගේ පිටේ මේ කරේ ඒ කියන්නේ මේ ඔබතුමාට කියලා වැඩ කටයුතු කරගෙන සාර්ථක භාවයට පත් වෙච්ච අය තමයි මේ පූජාවන් විදියට මේ දේවල් සිදු කරලා ඒලගේ බාර ඔප්පු කරනවා කියලා එලා හිතෙන් හිතාගත්තා කියලා මට කිව්වා සාමිතුමා මේ දේ මගේ වැඩේ වුණාන් පස්සේ මේ දේ හිතාගත්තා මේ දේ මම අද මේවා කරන්න මේක කියලා මට මුදල් දාලා अवबोध कर प्रश्न तीन मंगेर මම මතක විදියට ඒ කාලෝකවල විතර මේ දෙවලට අපි එන්නේ එතකොට තිබ්බ ආකාරයයි දැන් තියෙන ආකාරයයි දැක්කම අපිට හිතෙනවා කොක්කෝ විශේෂ දෙයක් සිද්ධ වෙලා ඇති මිනිසුන්ට යමක් සිද්ධ වෙච්ච නිසානේ අය මේ විදියට ඔබතුමා ගැන විශ්වාසයෙන් මේ දේවල් ඉදි කරන්න පවා කටයුතු කරලා තියෙන්නේ ඉතින් එතනින් එහාට අපි කතාවේ යනකොට සාමිතුමා දැන් මට හිතෙනවා ඇයි මේ දෙවල් වල මේ විදිහට අපි මේ එක එක දේවතා උන්වහන්සේලාගේ පිළිම ඉදි කරලා තියෙන්නේ ඇයි දැන් ඔබතුමාගේ දෙවල ඇතුළෙත් මේ පිළිම තියෙනවා. එතකොට දැන් මේ පිටත් මේ මට නම් එහෙම පැහැදිලිව හඳුනා ගන්න මම දන්නේ නැහැ. ඔබතුමාට පුළුවන් නම් විස්තර කරන්න. අපි මේ රූපරාමෝ කතා කරන අතර දිස් වෙන නිසා දැන් මේ විදිහට මේවා ඉදි කරන්න හේතුව මොකද දෙවලක? මහත්තයෝ අපි දැන් පන්සලකට යනවා කියමුකෝ. පන්සලකට ගිහිල්ලා ඔබතුමා බලාපොරොත්තු වෙන්නේ පන්සලේ තියෙන්න ඕනයි චෛත්‍ය අපි ගිහිල්ලා වදිනවා. එතකොට විහාරගේ බෝධින් වහන්සේ අපි ඒ තුන බලාපොරොත්තු වෙනෝනේ පන්සලකට ගිහිල්ලා වදින්න. ඉතින් දේවාලයට ආපුවාම ඒ මිනිස්සු අපි වන්දනා කරන්න ඉස්සරෝම බුදුන් වදින්න ඕනයි. බුදුන් වැඳලා කියන්නේ අපේ බුද්ධාගම කට්ටිය නම් බුදුන් වැඳලා කියන අනිත් අයට එක ප්‍රශ්නයක් නැහැ. ඒකෝ මෙතන වෙන ආගම් කට්ටිය පාවා මගේ දේවාලයට එනවා. මේ දෙවුලට එනවා. ඉතින් මේ ඊට පස්සේ දෙවියන් වැඳලා ඒ ආශිර්වාද ලබාගෙන තමයි මේ දෙවුලට ඇතුල් වෙන්න ඕනේ. දැන් සාමාන්‍යයෙන් අපි අහලා තියෙනවානේ දැන් රටවටේ බොහෝ ස්ථානවල දේවල් ඉදි කරලා තියෙනවා. අතන ඔබතුමාගේ දේවල් යම් විශේෂත්වයක් තියෙනවා. අපිට දැක්කම හැට පියකරුයි. එහෙම නිකන් යම් ආකර්ෂණයක් තියෙනවා. නමුත් හැමතැනම ඔය කියන විදිහට දේවල් ඉදි කරලා තියෙනවා. ඔය හැමතැනකින්ම ඔය කියන විදිහ ආශිර්වාදයක් අපිට ලබා ගන්න පුළුවන් ද දෙවිතාවුන් වහන්සේලාගේ? ඔව් හරියට වත්පේකම් කරන්න ඕනේ. හරියට කරන්න ඕනේ දෙයක් කරද්දී ඒක මල් පහන් තියෙන එක එයාලට ආවතේව ටික හරියට අපි අකුරට කරනවා. ඒ අකුරට ඒ දේවල් කරලා තමයි අපි අවසිතන්ට වැඩේ කරන්න පටන් ගන්නෙ. ඉස්සරෝම බුදුන් වැදලා දෙවියන්ට පින් දීලා දෙවියන් ඇත්තටම පින් බලාගෙන ඉන්න කට්ටිය. දැන් මම ඇහුවේ සාමිතුමා එතකොට දැන් දේවාල ගොඩක් තියෙනවනේ. ඔය ඕන තැනකට ගිහිල්ලා අපි දේවතාවුන් වහන්සේලාගේ ආශිර්වාදේ ප්‍රාර්ථනා කරොත් ඔය කියන වත්පිළිවෙත් හරියට කරලා මේ ආශිර්වාදේ බලාපොරොත්තු වුණොත්
අපිට ලැබෙනවාද ඒ ආශිර්වාදය? අනිවාර්යයෙන්ම ලැබෙනවා. ඒක හරියට අපි පිරිසුදුෙන් කරොත් ඕනම ස්ථානයක ඒ ආශිර්වාදය තියෙනවා ඉතින්. ඔව්. දැන් අපිට පෙනිච්ච දේ තමයි අපි මේ ස්ථානයට ආවට පස්සේ ඔබතුමාගේ මේ දේවල ඇතුළ ඔබට මේ ආකාරයෙන් පේනවත් දැන්නේ අපිට සමීප ඡායාරූපත් මේ දර්ශන ඔබට දැක ගන්න පුළුවන් වෙයි. දැන් මේ ඔබතුමා මේ ආවතේව කරන ආකාරය මේ පූජ වට්ටි සකස් කරලා මේ දේවල් මේ දිනපතා කරනවාද මේ කතාවය? දිනපතාම කරනවා. මම කියන්න කැමති ඕනම කෙනෙකුට පිහිටක් ලබන්න දේවාලයකට හෝ යම් කිසි ස්ථානයකට යනවනම් පළතුරු තියෙන පළතුරු හොඳ පිරිසුදු පළතුරු ඔව් පූජාව තියෙන හොඳ පළතුරු පිරිසුදු පළතුරු ගන්න ඕනේ. ඒ කියන්නේ හොඳ තැනකින් හොඳ තැලිලා පොඩි වෙලා ඒ පළතුරු එපා. ඔව් හොඳ පළතුරු ටික අරන් ගිහිල්ලා ගෙඩි පූජාවක් තියන්න. කපල කමාරක් තියෙනවා පළතුරු පූජාව. කපල තිබ්බහම කපන්නේ මන්න පිහකින් වෙන්න පුළුවන්. සමහරට වෙන මොන හරි කපල තියෙනවා ඒ පිහෙන්. ඉතින් ඒ වගේ දේවල් පූජා කරන්න එපා. අපි උනා කණ්ඩ අප්‍රියයිනේ. දැන් තැලිච්චි පළතුරු කෑල්ලක් දුන්නොත් අපි කයිද? ඔයා කයිද? කන්නේ නෑනේ. හොඳ පිරිසුදු පළතුරු ගෙඩියක් අපි පූජා කරලා ඒ කපල මිනිස්සු අතර බෙදා අරින්න. උටේ පින දෙවියන්ටත් ලැබෙනවා. අපිට ඒ පිහිට අපිට ලබා දෙනවා. ඒ පතන දේ අපිට ලබා දෙනවා දෙවියෝ. එතකොට ඒ ආශිර්වාදයන් ඒ නොමැකිව අපිට ලබා ගන්න පුළුවන්. එතකොට දැන් ඔබතුමා කාලාන්තරයක් තිස්සේ මේ වැඩ කටයුතු කරගෙන යනවා. එතකොට මේ දේවාලයේ පුදු පූජා පවත්වනවා. එතකොට සාමිතුමා දැන් මේ මේ වැඩ කටයුතු ගැන අපි පොඩ්ඩක් කතා බහ කරොත් ඔබතුමා මොනවද මේ විෂයන් ඇතුළේ සිද්ධ කරන්නේ? මිනිස්සුන්ට මොන වගේ සේවයක්ද ඔබතුමා සපයන්නේ කියන දේත් එක්ක දැන් අවුරුදු 13කට වැඩි අත්දැකීම් ඔබතුමාට තියෙනවා. දැන් සාමාන්‍යයෙන් කොහොමද මන්ත්‍ර ගුරුකන් ශාස්ත්‍රය ඔබතුමා ප්‍රගුණ කරලා තියෙනවා කියලා අපි දන්නවා. එතකොට එතනින් එහාට ගිහිල්ලා තව යම් යම් ශක්තියින් ඔබතුමා එකතු කරගන්නවද මේ දේවල් වල? මොකද වෙන පිරිස් එහෙම කරනවා කියලා මම අහලා තියෙන නිසා තමයි මම ඔබතුමාගෙනුත් අහන්නේ. වෙන වෙන ශක්තියින් බලවේගත් ඔබතුමා එක කටයුතු කරනවද මේ දේවල් වලට? ඔව් බලවේග වල කියන්නේ මගේ සීයාගේ ආකර්ෂණ බලය තියෙනවා මට. හා හා සීයාගේ තමයි මම මගේ බලේ මට අපි කුලෙන් ආපු දේ තියෙනවා නීච කුල බන්ධනේ. නීච කුල බන්ධනෙන් කරනවා මට අදාළ තැනකදී සීය පාවිච්චි කරනවා. තේරුණාද? සීය පාවිච්චි කරලා තමයි මහත්තයා අපි මේ වැඩේ කරන්නේ. දැන් ඔය මන්ත්‍ර ශක්තිය දැන් ඔය දේවල් ඔබතුමාලා කටපාඩම් කරගෙන පරම්පරාවෙන් මේ කටයුතු සිද්ධ කරගෙන එනවනේ. දැන් මේ ඔය කියන විදිහට සාමිතුමා වැඩක් කරනකොට දැන් අපි අහලා තියෙන 108ක් මන්ත්‍ර මේ ජප කරන්න ඕනේ. එතකොට තව තව ගණන් ඇති. ඔය කියන විදිහට අපි සාමාන්‍ය 108 තමයි අහලා තියෙන්නේ. ඇත්තටම වැඩක් කරනකොට ඔහොම කැපවීමෙන් ඔය කටයුත්තටම මේ මිනි අර මිනිස්සයාට අනුකම්පාවෙන් මේක ගැනම හිතලා කටයුතු කරනවද ඇත්තටම සාමිතුමා? දැන් මහත්තයා මෙහෙමනේ අපි වැඩක් කරද්දී ඒ අදාළ වෙන විදිහට බඩු බහිරා තියෙනවා. 800ක් කරන්න ගත්තොත් ඒ 800ට අවශ්‍ය දේවල් තියෙනවා. ඒ දේවල් අරගෙන තේරුණාද? ඒක අපි කරද්දී ඒක පිළවෙලක් තියෙනවා. ඒක පිළිවෙලට අරගෙන ඒ දේ තියෙනවා. 21 කරන්න ඕන දේවල් තියෙනවා. මන්ත්‍ර ජප කරන්න තියෙනවා. 108 තියෙනවා. 1000 ගණන් තියෙනවා. ඒ අදාළ දෙයට අදාළ විදිහට අපි කරන්න ඕන. ඒක තමයි මේ ගමන අපිට යන්න පුළුවන්. ඒ කියන්නේ පැහැදිලිවම ඔබතුමාලට හොඳ විශ්වාසයක් සහ වගකීමක් මිනිස්සුන්ට දෙන්න පුළුවන්. ඒ කියන්නේ මේ වැඩ බාගෙට කරන්නේ නැහැ. මේක මේ පැහැදිලිවම මේ මිනිස්සු වෙනුවෙන්ම කටයුත්ත කරලා දෙනවා. අවුරුදු 13ක් මම මේ ශාස්ත්‍රයේ පොල් ගෑවේ නෑනේ. මේ ශාස්ත්‍රයේ මම හරියට කරපු නිසානේ මේ දේවල් මට ලැබිලා තියෙන්නේ නේද? මේ ශාස්ත්‍රයේ 100ත් එක්ක අවුරුදු කාලයක් මම 100ත් එක්ක හැදුනේ වැඩුනේ. ඉතින් ඒ 100ගෙන් තමයි මම මේ දේවල් ඉගෙන ගත්තේ. ඒකයි මම කිව්වේ අවුරුදු 13ක් දැන් මම තනියෙන් අරගෙන කරන්න අරගෙන මම අවුරුදු 13 පොල් ගෑවේ නෑ. එනිදු මිනිසුන්ට ඇත්තටම මේ සේවයක් කරේ. සාමාන්‍යයෙන් සාමිතුමා මොන වගේ ප්‍රශ්න තියෙන මිනිස්සුද ඇත්තට ඔබතුමා මුණ ගැහෙන්න එන්නේ? දැන් අපිට ඇත්තට සමහරලාට අපි දකිනවා මේ පාරට බැස්සොත් යාන වාහන දැන් අපි දැක්කනේ පහුගිය මේ ඇඳිරි නිසි කාලුණත් පාරේ වාහන වලින් අඩුවක් තිබෙන්නේ. මිනිස්සු කඩු පිළට යනවා, බඩු බහන්න ගන්නවා. එතකොට යාන වාහන වල ගමන් බිමන් යනවා. අපිට හිතෙන මිනිස්සුට ප්‍රශ්න නැහැ කියලා වගේ නේ සාමිතුමා. එහෙම නැද්ද ඇත්තටම? ඔබතුමාලා දන්නවනේ මිනිස්සුට මොනවද තියෙන ප්‍රශ්න කියලා? මිනිස්සුන්ට ප්‍රශ්න තියෙනවා නැත්තේ නෑ. තේරුණා? එදා වේල හොයාගෙන කන්න ඉතින් දේවල් ඉතුරු තමන් රැකී රස්සා කරන කට්ටිය තේරුණා? ඒ වගේ දේවල් කරද්දී ඉතින් ප්‍රශ්න ඇති වෙනවනේ. ඉතින් ඒ දේවල් කරගන්න ඕනේ. ඇදින නිදි දවස් වලත් ගියාව කට්ටිය පාරේ ඇති තරම නැති ගියේ නැති කෙනෙක් නෑ බලද්දී. ඔව් හරි. එතකොට සාමිතුමා දැන් අපි මේ වැඩ එකින් එක ගැන පොඩ්ඩක් කතා බහ කරමු. ඊට කලින් දැන් ඔබතුමා මේ ඔබතුමාගේ සීය සම්බන්ධ කරගෙනත් වැඩ කරනවා කියලා කිව්වනේ. දැන් ඒක පොඩ්ඩක් කෙනෙකුට පැහැදිලි නැති වෙන්න පුළුවන්. අපි යම් යම් තැන්වල මේ ගැන කතා කරලා තියෙනවා. මේ මළගියේ ඥාතීන් සම්බන්ධ කරගෙන මේ වැඩ කටයුතු කරනවා.
කරනවා කියන දේ. එතකොට දැන් සීය මොන වගේ සහයෝගයක්ද ඔබතුමාට ලබා දෙන්නේ? දැන් අපි අහලා තියෙනවා මේ දෙවිවරුත් එක්ක, කියන්නේ දෙවියෙකුගේ ශක්තිය සීය හරහා ඔබතුමාට ලැබෙනවා. එහෙම දෙයක්ද වෙන්නේ? නැත්නම් සීය මොන වගේ උදව්ද කරන්නේ ඔබතුමාට? සීයා මට අදාළ දේ අවශ්‍ය තැනට අපි ඇනේ ගහනවා කියන්නේ. කතාවට කියනවනේ අපි අදාළ තැනට ඇනේ ගහන්නේ කියලා. තේරුණාද? මට බැරි දෙයක් තියෙනවා නම් සීයාව මගේ පැත්තට අරගෙන මං දෙවිය හරහා කරගන්නවා. දැන් මට වඩා සීයාගේ බලය වැඩිනේ. මම ඉගෙන සීයා දැන් මේ වෙනකොට ජීවතුන් අතර නැහැ. නෑ 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 නෑ. එයාගේ පරාණේ මගේ බැල්ම මට තියෙනවා සීයාගේ. එතකොට මේ යම් දේව ශක්තියින් එකද සීයා ගන්දුණු කරන්නේ? जीवा ඒ පින ඇති අපිට. එතකොට සාමිතුමා දැන් ඔබතුමා කියනවා මෙහෙම සීය යම් තැන අපිට පේන්නේ නැහැ නේ සමහර ඔබතුමාට පේනවද නැද්ද කියනවත් මම දන්නේ නැහැ. මේ දෙවොලේ හරි කොයි හරි අදාළ ස්ථානයක තුමා ඉන්නවා කියන එකත් එක්ක දැන් ඔබෙන් ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි ඇත්තට දැන් එහෙම පුළුවන්ද? එහෙම මැරිච්ච කෙනෙකුට ඇවිල්ලා මේ ජීවත් වෙලා ඉන්න අපට උදව් කරන්න ඕ බලපෑම් කරන්න ඔය කියන විදිහේ දේවල් වෙනවද? දෙයියෝ හරහා ඇවිල්ලා මේ අපිට නීතවත්කම් පවත්වලා අපේ අවශ්‍ය දේවල් කරගන්න ඔය කියන විදිහට අදාළ තැනට නිවැරදිව පිළියම් යොදන්න ඔය දේවල් වලට අපිට එහෙම කර එහෙම මැරිච්ච මිනිසුන්ට කරන්න පුළුවන්ද? ඔබතුමාට මොකද්ද දැන් මේක ඇත්තටම දැන් ඔය කටින් කියන දේවල් නේ සාමිතුමා? කොහොමද සනාථ කරන්න ඔබතුමා මොනවද සීයා ඔබතුමාට මේ උදාහරණයක් විදිහට අපිට කියන්නකෝ කරලා දෙන්න. උදාහරණයක් වශයෙන් කියන්නේ මහත්තයෝ එදා කාලේ පණ්ඩුක රජු ඉන්නවනේ තේරුණාද? ඒ රජ කාලේ පවා ඒක කොටස් තුනකින් දේවාල තුනක් හදලා ලබා දුන්නානේ. තේරුණාද? ඉතින් ඒ මලගිය නාතියන්ගේ බලවේගවල තියෙනවා ඒ තැන් වල. දැන් ඉතිහාසයේ යම් යම් තැන් වල අපි ඒ කාරණා දැකලා තියෙනවා. එතකොට දැන් ඔබතුමාට හොඳ විශ්වාසයක් තියෙනවා සහ ඔබතුමාට බය නැතුව කියන්න පුළුවන් සීයා ඔබතුමත් එක්ක ඉන්නවා අනිවාර්යයෙන්ම වැඩ කටයුතු වලට. ඔව් සීයා මාත් එක්ක 100%ක් ඉන්නවා. දෙවි කෙනින් මගේ යගේ නැහැ. 100%ක් ඉන්නවා. දැන් අවශ්‍ය ඕන වෙලාවක ඔබතුමාට පුළුවන් සීයාගෙන් උදව් ගන්න. දැන් දැන් මේ වෙලාවේ කියන්නේ අපි දකින දේවල් වල වැඩ කරන වෙලාවල් තියෙනවා. අපි දකින්න උදේ පාන්දර හවස එහෙම කොහොමද ඔබතුමාටත් එහෙම විශේෂ වෙලාවක් තියෙනවා? දැන් මහත්තයා මෙහෙමයි අපිට මේ හිතන හිතන වෙලාවට මට ගන්න බෑ. ඉස්සෙල්ලා අපි බුදුන් වැදලා දෙවියන්ට පින් දීලා තමයි අපි සීය ලං කරගන්නේ. කලා මගේ අදාළදී ඒ කියන්නේ හැම වෙලාවෙම මම සීයා මගේකට අරගෙන මේ දේවල් කරන්න යන්නේ නැහැ. මට කරන්න පුළුවන් දේ මම කරනවා. මට අමාරු තැනක තමයි මම සීයා පාවිච්චි ගන්න මෙතනට. ඒ අරගෙන තමයි අපි මේ පිහිට කරලා දෙන්නේ. ඒ කියන්නේ සාමාන්‍ය දැන් අපහසු කටයුතු කියලා කියන්නේ පොඩ්ඩක් අපි පැහැදිලි කරමු මොනවද ඇත්තට මේ ශාස්ත්‍රයේ දෙන අපහසු වැඩ? මේ ශාස්ත්‍රයේ අමාරු දේවල් නෑ. තේරුණාද? ඒ කියන්නේ නොපෙනෙන දෙයක් හරියට මට බලා ගන්න ඕන නා. මේ වගේ දේවල් වලින් තමයි මම එයාව පාවිච්චි කරන්නේ. ඉතින් දැන් මිනිස්සෙක් මෙතනට එනවා නම් ඒ මිනිස්සයා එන්නේ ඇයි? මොකක්ද ප්‍රශ්නේ? මේ දේවල් ඔබතුමාට පෙර ඉඳන්ම කියන්න පුළුවන්? පුළුවා. මේ දෙවලට අතුල් වෙනකොටම කියන්න පුළුවන් ඔයා මේ අහවල් වැඩේට තමයි ඇවිල්ලා ඉන්නේ. එහෙම කරන්න පුළුවන් මට 100 අරගත්තොත්. මේ වෙලාවට 100 අරගත්තොත් මට එනකොටම 100 අරගෙන ඉද්දි මට මෙයා ඉන්නේ මේ ප්‍රශ්නේ කියලා කතා කරලා ගන්න පුළුවන්. ඊට කලින් එහෙම කියලා තියෙනවා සාර්ථක. ඔව් කියලා තියෙනවා. එයා අදාළ අරන් තියෙන වෙලාවට හම්බුනොත් මම අනිවාර්යයෙන් මෙයා ඉන්න කලින් කියනවා මෙයා එන්නේ මේ අහවල් හේතු ඔයා ඉන්න ඇතුළට. ඒ අදාළ දේත් මම කියනවා. එයා කියන්න කලින් එයාගේ කාරණාව කියන්න පුළුවන්. මිනිසුන්ගේ මේ මිනිසුන්ට කලින් වෙන්න තියෙන දේවල් කියලා වළක්වලා තියෙනවද ඔබතුමා? ඔව්. अनागन देवाल अनागन गुली हिगन अतन पड़ रुट अर देवाले पड़ रुट आंग हिरो අපිට මෙතන ලෑ ගන්න අමාරු වෙනවා. එතකොට මම ඒ වගේ දේවල් බාර ගන්න බලලා තමයි මම වැඩක් බාර ගන්නෙ. ඒක බලලා හරියට පුළුවන් නම් විතරයි. බැරි නම් බෑ කියලා නිකන් ඉන්නවා. ඒක අපි ඇකට ගුණයිනේ. මගේ නම කැත කරගන්න මං කැමති නෑ. 100 අවුරුදු ගානක් නම රැකගත්ත 100ගේ නම. ඉතින් මගේ නමත් මං රැක ගන්න. නැත්තං එයාට තමයි ඕනම්බුව. කවුද 100 අපිට මේ මතක් කරන්න පුළුවන්ද ඔබතුමාට? කොහොමද 100 මොන ගුරුන්නාංශද දැන් අපේ? ඔව්. 100 තමයි මගේ උක්කුව ගුරුන්නාංශ කියන්නේ. එතුමා මීට පෙර කාලාන්තරයක් වැඩ කටයුතු කරලා තියෙනවා ඒ ආභාෂයත් එක්ක ඕනම කෙනෙක් දන්නවා කරන්නේ. හරි. එතකොට මේ චන්ද සාමිතුමා දැන් පොඩ්ඩක් අපි මේ කරන වැඩ කටයුතු පැත්තත් පොඩ්ඩක් කතා කරමු. දැන් මේ
අපි අර කාලෙකට පස්සේ මුණ ගැහිච්ච නිසා මෙතන කොහොමද වැඩ කටයුතු වෙන්නේ සහ ඔබතුමාගේ ක්‍රියාපටිපාටිය කොයි විදිහද කියන එක පිළිබඳව ඔබට අවබෝධයක් ලබා ගන්න තමයි මේ කාරණා ටික අපි කතා කරේ. දැන් සාමාන්‍යයෙන් විශේෂයෙන්ම දැන් ඔබතුමා කිව්ව මේ අපි කලිනුත් වෙන්නුවා වසර 400කට කිට්ටු කාලයක් ඔබතුමාට මේ පරම්පරාවෙන් ලැබිච්ච අඳුනක් ඔබතුමා ළඟ තියෙනවා කියලා. එතකොට ඒකෙන් කරන්නේ මේ යම් දෙයක් බලලා කියන එකද මේ සම්මත කොහොමද වශීකරණයට ඒක යොදා ගන්න? ඒ වශීකරණයට මහත්තයා ඒක තමයි මම ඔබතුමාට කලින් කිව්වේ මේ අර දෙයක් බාර දුන්නා පස්සේ දේවල් ගානේ පඩු කැට ගහලා දිනවා කියලා. අන්න ඒ වගේ දෙයක් වුණාම මම බලන්නේ ඒකයි. වැඩ බාර දෙන්න විස්තර ටික දුන්නාම මට ඔයා විනාඩි පැයකින් ගන්න මං එහෙම කියනවා එයාලට පැයකින් ගන්න කියලා අදාළ දේ බලලා මං එයාලගේ වැඩ කටයුතු ටික පුළුවන් නම් මට මේ විදිහට පුළුවන් කරන්න මෙච්චර දවසක් යනවා දවස් ගණන් කිය හැකියි මට මේකේ මේ මේ මෙන්න මෙහෙම දෙයක් තමයි මේ වැඩේ වෙලා තියෙන්නේ මෙන්න මේ අවල් පොත් ගලලා මෙන්න මේ විදිහට මේක කරලා තියෙන්නේ ඔව් එහෙම නම් එහෙම දෙයක් ඕ මේ කරන්න පුළුවන් නම් මෙච්චර දින කාලය ඔබ දරුවා වාට යන දවස් 3යි නැත්නම් දවස් 7යි තේරුණාද එන්නේ කාල සීමා මට හරියට කියලා ඒ වැඩේ පොරොන්දු පිට මට වැඩේ බාර ගන්න පුළුවන්. ඒ කියන්නේ ඔබතුමා දැන් මේ දින ගානයි කොහොමද තීරණය කරන්නේ? ඔබතුමට කවුරු හරි කියනවාද මේ වැඩේට මෙන්න මෙච්චර දින ගානක් තමයි යන්නේ. නැත්තම් මෙන්න මේ වැඩේ මෙච්චර බරපතලයි. ඒක තීරණය කරන්නේ කවුද? ඒක අදුනේ බලන්නේ ඒකනේ මම. මේ දින වක්මනු කාර්යය මට කරලා දෙන්න පුළුවන් කාල සීමාව මම බලනවා එතනින්. ඒකයි මම කාලේ කියන්නේ. ඒ කියන්නේ අදුනේ එහෙම පෙන්නනවද ඔබතුමා? ඔව් මට පෙන්නනවා. හා හා. ඒ කියන්නේ ඔබතුමා යා මාරුඩේක ඉන්න අතර දෙක දකින්න පුළුවන් නැත්තම් ඕන වෙලාවක. ඒක ජීවන් කරලා මට බලන්න පුළුවන්. එතකොට දැන් සමහර විට දැන් අපි හිතමු දැන් ওই වශී කර්මයට ගොඩක් වෙලාවට විදේශගත වෙලා ඉන්න අය ගොඩක් කතා කරනවානේ සාමිතුම. එතකොට දැන් අපි හිතමු දෙන්නේ කතා කරා විදේශගත වෙලා ඉන්න. එතකොට එක්කෙනෙකුට ඔබතුමා කියනවා දින 3යි, තව එක්කෙනෙකුට කියනවා දින 7යි. එහෙම වෙන්න පුළුවන්. එයාලගේ කාල සීමාව එයාලගේ තීරණය කරන එයාලගේ ඒ ගහයත් එක්ක තමයි. ඒකයි. ඒ ගහය සමහරගේ නීච වෙලා තියෙනවා නะ. ඒ කාල සීමාව විදි මොනවා කරත් හරියන්නේ නෑනේ. ඒ කාල සීමාව වල මම මෙච්චර දින කාලා දින මගේ 21 මාස 3ක් එහෙම නැ දින 7යි 3යි දැන් ඔබතුමා කියන විදිහට ඔය කියන බන්තර ශක්තියෙන් බලවේගවල වලින් ඕනම මිනිස්සෙක් ඕනම කෙනෙකුට වශී කරන්න පුළුවන් පුළුවන් මේ තියෙන වාක්‍ය ඔව් මේ තියෙන රූප වශී බන්ධනේ ඔබතුමාට මීට කලින් පෙරලා ඇති පෙර තේරුණාද මේක කාලය පරණ එකක් මේකෙන් තමයි නාම රූප වශී මේ ඥාන රූපේ මේ පිරිම රූපේ තේරුණාද ඉදිරිය මේකේ තියෙන යන්ත්‍ර බසන්න මේ යන්ත්‍ර. ඒකුණ මේකේ යන්ත්‍රය මෙතනින් බසන්න එයාගේ නමයි උපන්දිනේ ෆොටෝ එක. තේරුණාද? උපන්දිනේ හරියට මොන නැත්තම් ෆොටෝ එක විශේෂයෙන්ම ඕන වෙනවා. ඒක තමයි රූප නාම රූප වශයෙන් බන්ධනෙට අපි මේක ම කරගන්නේ. තේරුණාද? ඒකෙන් තමයි අපි වැඩ රාජකාරී කරන්නේ අනිවාර්යයෙන්ම දවස් 3 දින 7 යනකොට අනිවාර්යයෙන් පොරොන්දු වෙලා කරලා දෙනවා. උපන්දිනේ යන්ත්‍රය. ඔය උපන්දිනය සහ උපන් වේලාව ඒ ටික තියෙනවා නම් ඕන කෙනෙක් වශයෙන් කරන්න පුළුවන් ද? එහෙම බෑ මහත්තයෝ. ඒ කියන්නේ එනම් මේ වශී කරගන්න නැතයි ඕනම මිනිස්සෙක් එහෙම බෑ. ආවා කියට වශී කරන්න බෑ. එයාල සම්බන්ධකමක් ඇති වෙන්න දෙන්නේ අතරේ තියෙන සම්බන්ධකමක්. ඒ සම්බන්ධකම තිබුණොත් තමයි ඒක අපිට කරන්න පුළුවන්. නැත්තම් මේ දකින දකින පරිට මේ ගන්න බෑ. එහෙනම් ඉතින් මිනිස්සු මොනවා නොකරයිද? මොනවා නොකරයිද නේ මහත්තයා. හරි. ඉතින් සාමිතුමා දැන් මේ ඔව් යන්ත්‍ර ගැන තියෙනවා. ඔව් මේ යන්ත්‍ර දිනවා. ඒ කියන්නේ මේ වශී කර්මයට ගන්න ඒවද නැත්තම් මේ විභාග ඉස්කෝල විභාග වලට සාමාන්‍ය පෙළ උසස් පෙළ ළමයින්ට ඒ ළමයින්ට මේ යන්ත්‍රේ පළඳින්න පුළුවන් තමන්ගේ ගහ චක්‍රයේ අපල දෝෂ අන්ධකාරව තියෙනවනේ ඉගෙන ගන්න පාඩම් කරන්නේ නැත්තම් පාඩම් කරන කම්මැලි තේරුණා සෙල්ලම් කරන වයස සෙල්ලම ඉඳ කරන්නේ එන මෙයාලා පාඩම් කරන්නේ නැහැ කියලා ඒකට පුළුවන් මේ යන්ත්‍රේ දා ගන්න තේරුණාද එතකොට මෙතන තියෙනවා තමන්ගේ දීනුව ලබා ගන්න තේරුණාද ආකර්ෂණ බලේ ඕනම කෙනෙකුගේ මේක මහ උලවාලි නීච කොළ යන්ත්‍රය කියන්නේ ඒකේ මහත්ය කිලි නැ කිලි හරණය කරලා තමයි යන්ත්‍රේ කර දාන්නේ ඒක තමන්ගේ දීනුවට තමන් කරන රැකියාව යන්ත්‍රේ පළඳින්න කලින් කිලි හරණයක් කරනවා ඔව් මං කිලි හරණය කරලා තමයි ඔය රටවලට මගේ මේ ගොඩාක් දෙනෙක් පිරිසක් ගෙන්න ගන්නවා ඔය ලොකු රටවල් කට්ටියම ගෙන්න ගන්නවා එයාලට මේ මම යවනවා මෙහි. කිලි හරණය කරලා සියල්ලක්ම කරලා තමයි මෙහි යවන්නේ. නැත්නම් මුහුදෙන් එතර යවුවොත් කියන අපිට මස් කණ්ඩේ පයි කොට හන්නේ නැහැ. යාලක් කැවෙනවනේ, අතපත ගන්නවනේ. යාලට මේ දේවල් හරියන විදිහට තමයි මං සකස් කරන්නේ. ඔව්. හරි. ඉතින් මං හිතන්නේ මේ මේ කාරණා සම්බන්ධයෙන් අපි යම් ප්‍රමාණවලට කතා කරලා තියෙනවා. නමුත් ඉතින් අර ඔබතුමා මේ මේ දේවල් සිද්ධ කරනවා. ඔබතුමාටත් මේවා කරන්න පුළුවන් කියන එක අපි අපේ නාලිකාව හරහා කියන්න ඕනේ. මේ විශ්වාසයත් එක්ක අපි මේ කතා බහ කරන්නේ. මනුස්සයන්ගේ ඔව් ඒක තමයි මං හිතන්න එන්න තමයි. එන්න දැදී. මේක මම අද නොමිලේ මේ කියා දෙන්නේ. gedara assaha katoha. දෝස අන්ධකාරවල තියෙනවනම් gedara අඩ දබර ඉතුරු gedara ප්‍රශ්න තියෙනවනම් තේරුණාද? මෙන්න මේකෙන් පොඩි ක්‍රියාමාර්ගයක් ගන්න පුළුවන්. ඕනම කෙනෙකුගේ දිනුවට සල්ලි ලැබෙන දේවල් තේරුණාද?
අගිහිකකම් ඔක්කොම නැති වෙනවා. ගෙදර මාත්‍යෝ ප්‍රධාන දොර තියෙනවනම් ප්‍රධාන දොරට හැරෙන්න බුදු පහන තියන්න. බුදු පහන කියන්නේ ඕනම මිනිස්සෙක් ගෙදරකට ගොඩ වෙනකොට බුදු පහන පේන්න. එතකොට ගෙදර අපි හිතමුකෝ ගෑනු කෙනෙක් ආව ගෑනු ආසයිනේ බඩුවලට. ආන් සෝපා සෙට් එකක් තියෙනවා මෙතන. මේ සෝපා සෙට් එක ලස්සනයි. අපි දිහත්තන ගිය තණ්හාවක් ඇති වෙනවා එන කෙනාට. එන කෙනාට තණ්හාව අත නැති වෙන්නේ නැහැ නේ. අපි දකින්නේ ආපු ගමන් බුදු පිළිමේ. ඒ තමන් අදහන ආගමක් වෙනා ගන්න තියෙන්න පුළුවන් ඕනම ආගමේ ඒ දොර ඉස්සරහ තියන්න. තේරුණාද? පහන පත්තු කරන්න උදේ හවස. එතකොට මේක උදේ 6ට මේ වගේ වතුරු වීදුරුව පිරිසුදු වතුරු වීදුව පුරව ගන්න. තේරුණාද? ඒකල්ලා ඒ බුදු පහන ගාවින්ම මේ විදුර තියන්න. මේ විදුර තියලා මේ දෙහිගිඩිය මේක ඇතුළට දාන්න. තේරුණාද? ඒ දාපුවාම මේ දෙහිගිඩිය යට යනවා. ගෙදර ඇස්සහ කටවා තියෙනවනම් යට යනවා. ඊට පස්සේ පවුදා උදේ 6 වෙනකොට බලන්න මේක අනිවාර්යෙන් උඩට ඇවිල්ලා තියෙනවා. එතකොට සමිතුමා ඇස් වහකට වහ නැත්තම් දෙහිගෙඩිය යට යෑමක් සිද්ධ වෙන්නේ නැහැ. නෑ නෑ නෑ. පවුදා උදේට ඇස් වහකට වහ ඔක්කොම පිච්චිලා මේ දෙහිගෙඩිය උඩ එනවා. එතකොට උදේටත් මේ වතුර එක සාමාන්‍යයෙන් ගසාගෙන යන වතුර පාරකට දාන්න නැත්තම් මේ පෑගෙන තැනකට දාන්න එපා. මේ වතුරයි දෙහිගෙඩියයි. ඒ දෙහිගෙඩිය අයින් කරලා අලුත් දෙහිගෙඩියක් දාන්න මේ විදිහටම වතුර වාජනේ සකස් කරලා අයිත් බුදු පහන ගාවෙන් තියලා අය අලුත් එකක් දාන්න දෙහිගෙඩිය. අයි දෙහිගෙඩිය යට යන්නේ නැහැ. ගලක් එල්ලුවත් යට යන්නේ නැහැ. යට කියන්නේ දෙගිඩිය. මේ දෙගිඩිය උඩ පා වෙනවා. වෙනත් දෙගිඩියක් ඈ. වෙන වතුර එකක් වෙන දෙගිඩියක්. එතන දාන්න. ඒ කියන්නේ දැන් ඔබතුමාට දැන් හොඳ විශ්වාසයක් තියෙනවා ඊළඟ වතාවේ දැම්මොත් මේ දැන් මෙතනත් මේ දෙගිඩියට කියන්නේ. ඔව් දැන් මට මේකම දාන්න කියන්නේ තිබුණේ මහත්තයෝ. මම මේ දෙගිඩිය වතුර එකයි ගන්න එපා කියන්නේ ඒ දේ නැති වෙන්න. ඔව් දැන් ඔබට පේනවා ඇති දැන් මේ කියන විදිහට මේ දෙගිඩියක් අපි පිරිසුදු වතුර වීදුරකට දැම්මා. දැන් ඔබතුමා දැන් ඔබතුමා කියන විදිහට එහෙනම් මේ ස්ථානයේ තියෙනවා මේ නෑ මේක මං ජීවත් කරලා අර මිනිස්සුන්ට පේන්න මම මේ කරේ. දැන් මේ දෙගිඩි ඇත්තටම යට ගිහිල්ලානේ තියෙන්නේ. ඔව් තේරුණාද? මේ දෙගිඩි උඩට එනවා. හ්ම් දැන් එයාලා මන්ත්‍රයක් මතුරන්න ඕනේ නෑ. ඒ ගෙදර ඇස්සය කටව යන්න දාපුවාම එදාට පහුදාට වෙන දෙගිඩියක් වතුරත් මේ වතුරේ මාරු කරන්න. මේ දෙගිඩිය වතුරේ ගන්න එපා. ඔව් ඒක ඉවත් කරලා දෙවෙනි දවසේ. ඔව් දෙවෙනි දවසේ. ආයි තුන්වෙනි දවසේ දැන් මේක උඩ ආපුවාම පස්සේ තුන්වෙනි දවසේ ඉඳලාම අර දෙගිඩිය දැම්මත් ප්‍රශ්නයක් නෑ. අර මිනිස්සයාගේ හිතේ අර මේ දෙහිගිඩි උඩ එනවද මේක නැත්තම් මේ පෙගිලා උඩ ආවද කියලා හිතේ සැකයක් ඇති වෙනවලු පුළුවන් නේ. ඔව් ඔබතුමා කියන්නේ අර මේ පළවෙනි වර යට ගියපු දෙහිගිඩි උඩට එන්නේ ඔක්කොම ඇස්වහ දෝෂ ටික ඉවත් කරලා. ඔව් ඉවත් වෙලා තමයි උදේ 6 වෙනකොට මේක උඩ ඇවිල්ලා. එදාට පහෝදා දාන්න උදේ 6ට වතුර එක මාරු කරන්න. ඔව් වෙන දෙහිගිඩියක් වෙන වතුර එකක් දාලා බලන්න අනිවාර්යයෙන්ම දෙහිගිඩි උඩ. ආයි මේ चैनल प्रश्न හරි සාමිතුමා ඒ විශ්වාසය තමයි වැදගත් වෙන්නේ ඔබතුමාට මිනිස්සුන්ට සෙතක් කරන්න පුළුවන් නම් ඒක තමයි අපිත් හොයාගෙන යන්නේ ඒක තමයි වැදගත් වෙන්නේ මං හිතන්නේ තවත් කාරණයක් තියෙනවා මේක මහත්වෙව දැන් රැකී රස්සාවලට ඇත්තටම රැකී රස්සාවලට මිනිස්සුන්ට පාස් නැති වෙනවා ජොබ් එකක් ගන්නවා ඉන්ටර්වයුව එකේ නම් පාස් වෙන්නේ තේරුණාද ඒකට ඒ වගේ දෙයකට මේක දෙහිගිඩි මේ මේ දෙහිගිඩි අරගෙන ඔව් මේ තියෙන්නේ මේ කරාබු නැටි කරාබු නැටි ඒ නැටි හතක් මේ දෙහිගිඩිය වටේට ගහන්න තේරුණාද දෙහිගිඩිය වටේට ගහලා මේක හැබැයි රාසගතව උදේ පහමාරට විතර කරගන්න යන්න කලින් පාන්දර පහමාරට එළිය වැටෙන්න කලින් කලින් ඒකල්ලා කාටවත් කතා කරන්න නැතුව තමයි වැඩේ කරන්න ඕනේ ඈ ඒකල්ලා මේක මෙහෙම රතුරෙත් එක්ක ඔතලා සක්කුවේ දාගෙන යන්න කියන්නේ අනිවාර්යෙන් යන ගමන සාර්ථක වෙනවා සාර්ථකයක් වෙන්නේ සාර්ථක වෙනවා මොන දෙයකට ගියා ඒක ස්ථිර පොරොන්දු වෙලා කිය හැකි ඔව් එතකොට දැන් මේ මේ දෙහි ගෙඩි ගන්න ඕන විදිය කරාබුණටි හදා ගන්න ඕන විදිය ඒක ප්‍රශ්නයක් නැද්ද සම්දේව පිරිසිදු කරගන්න ඕන ඔව් පිරිසිදු කරගන්න කහ වතුරෙන් හොදලා ඒක කරගන්න ඕනේ ඔව් ඔව් කරාබුණටි හතක් තමයි ඔව් කරාබු නැටි හතක් වටේට ගහන්න ඕනේ ඔව් ඔව් මේ විදියට ඔව් ඒ විදිහට අපිට ගහන්න තියෙන්නේ ඒ විදිහට ඔව් එතකොට දැන් මේ 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 අපි පළවෙනි වරට කරපු එකෙත් අපි මේ දෙගෙඩියයි වාජනේ කාවතුරෙන් හොද ගන්න ඕන ඒවා මේ මේ අපි කොහොමද ඉතින් ගෙදරින් කඩා ගත්තත් ඔව් කමන්නේ ඒකම නැත් කාවතුරෙන් හොදලානේ අපි ඒ දේ ගන්න පිරිසිදු කරලානේ
එතකොට දැන් මේක උදෑසන 6ටනේ ඔබතුමා ඔව් උදේ 6ට ඒක ඒ වෙලාවම වෙන්න ඕනද එතකොට ඔව් උදේ 6ට කරගන්න ඕනේ අනිවාර්යයෙන් මේ වෙලාවට උදේ 6ට වතුර එකයි දෙහි ගෙඩියයි දාන්න ඒකල පවුදා උදේ 6ට අයින් කරලා හරි සාමිතුමා එතකොට දැන් ඔය ප්‍රශ්න තියෙන උදවියට දැන් අපි හිතමුකෝ මේ විදේශගත වෙලා ඉන්න හැට නම් ඔබතුමා මුණ ගැහෙන්න බෑනේ මේ හදිස්සියේ දැන් සාමාන්‍ය දුරකථන ඇමතුමක් දුන්නොත් පුළුවන් දේ ප්‍රශ්න ගැටලු නිරාකරණය කරගන්න කොහොමද ओ दुराथन तुम मट दें इतकोट मे लंकावे उना मुदे इतर उना लंकावे तेत पला पुलवा कट्टी ना पेर कट्टिया तिन्नवानी इतर महतर देखकर मे एंड वेरनी इतनी पुलवा मट कथा करला मे अवस्थ देखला इकट मेह पुलवा मेह करना देवला करना एक इवला करा पुलवा दुर्कथन अंकट कथा करो අනිවාර්ය මිතින් වසර 13කට වැඩි කාලයක පාල පුරුද්ද තුලින් තමයි තුබා මේ කටයුතු සිද්ධ කරගෙන යන්නේ. ඉතින් මම හිතන්නේ පුංචි කාලෙත් ලොකු ලොකු අත්දැකීම් වලට මුහුණ දීලා මේ ශේත්‍රය ඇතුලේ විශාල අත්දැකීම් රසක් ලබාගෙන අද වෙනකොට ඇත්තටම ඔබතුමාටත් සතුටු ඇති නේද මේ මිනිස්සුන්ට මේ කරලා දෙන සේවය පිළිබඳව හිතලා බලද්දී? ඔව් ඇත්තටම ගොඩාක් සතුටුයි මට. හිතා ගන්න බැරි සතුටක් තියෙනවා මිනිස්සුන්ට ඇත්තටම ඒ තරම් දුකක් ර हर सामुना भूमि स्तूति अभी संबंधना अभी कार्यक्रम पास मुन कथा करे थिंग महानूर महाहुलवाली देवालय अभी निशांत सामित मनो मुन हेने तुमा तमय मे विस्तर पिल्ली बंद बोधन करे थी मे कारण पिल्ली बंद धासु तपटे पटीन दीवन सह गेदर स्वा कटवा दोष दुर्वेन तुमा के दीप विशेष क्रम वेद तत्द बलला पिल्ली बंद तदास तपटे යන්නකේන මතක් කිරීම කරන ගමන් සාමිතුමා බොහොම ස්තුතියි අපි ආයිබෝන් කියලා සමුදෙනවා නැවත ගේල අපි කතා කරමු ඔබතුමාගේ වැඩ කටයුතු සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ඉතින් වැඩසටහන බලලා ඔබේ අදහසුත් කියන්න ඔබගේ වැඩ කටයුතු සියල්ලත් සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරමින් අපි සූදානම් වෙන්න සමුගෙන යන්න අපේ නාලිකාව subscribe කරන්නත් අමතක කරන්න එපා සියලු දෙනාටම යහපත් හෙට දවසක් ආයිබෝන්